මේ ගෙදර කවුද? එමුගේ ඇතුළත මේ අපේ ඇටෝරියස් ඇන්ඩ් ප්‍රසිද්ධ නොටෝරියස්නේ. අයියෝ, මං හැමදාම ඔයාට කියනවනේ උක්කුම්, ප්‍රසිද්ධ නොටෝරියස් නෙමෙයි බං, ප්‍රසිද්ධ නොතාරිස්. හරි, මං දන්නවා. ඔහේයි මායි ඒ කාලේ කරපු කියපුවා හැටියට ප්‍රසිද්ධ නොටෝරියස් කිව්වත් ඉතින් වරදක් නෑ. ඔව්, ඒ හරියනම් ඉතින් මොනවට කියනවද? මේ ඒක නෙමේ, කෝ මේ තමසගේ මේ ප්‍රියම්බිකාව? ප්‍රියම්බිකාව? මේ ඔය ඉන්නේ බසට කැටපෝල්ලෙන් විද්දා වගේ බුම්මකනේ. ඒකත් එහෙමද? මේ එතකොට කෝ උක්කුන් තමසගේ අර මේ ළමයි රංචුව? ඉන්නවා. කෙල්ල තුන් දෙනාම උන්ගේ අම්මගේ අච්චුවනේ. කෝච්චි පෙට්ටියේ පෙට්ටි ටික වගේ අම්මගේ පිටිපස්සෙන්ම ඇදී ඉන්නවා. මේ කොල්ල ටික විතරක් ඉතින් අර මගේ වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම ඉතින් මේ මම වගේ ඉන්නවා. ඉතින් ඒ හින්දා උන්ට ඕන දේ උන් කරනවා. එහෙමයි මේ කොල්ලොන්ගේ වැඩේ. හරි, දැන් ඒ වගේ වැඩක් නෑ. අපි ඉතින් ඉස්කෝලේ යන කාලේ බල ගැහුවයින් ණය ගෙවන පවුල්කාරයෝ වුණා. ඔහේ නම් ඉතින් පොතපත හොඳට කියවලා විභාග කාර්යය පාස් කරලා ප්‍රසිද්ධ නොතාරිස් කෙනෙක් වුණා. මේ කොහොමද දැන් මේ දවස්වල නඩු එහෙම තියෙනවද? නඩු කීවට ඉතින් මේ නඩු වලට වඩා මේ ඉන්නේ නීතිඥවරුනේ. මේ ඔහෙට කියන්න උකුන් මම මේ ළඟදී නඩුවක් එනකල් බලන් ඉඳලා බැරිම තැන විත්තිකාරයෙකුට අතින් ගානක් දීලා නඩුවක් ඉල්ලගත්තා. ඔව්, නැත්තම් බෑනේ. එහෙමද? මේ දැන් එතකොට ඒ නඩුව ගොඩද? ඔව්, ගොඩ. මේ ගොඩ කියන්නේ මේ නඩුව කල් ගියා, මේ මිනිහා හිරේ ගියා. ඔව්. හරි. ඒක තමයි ඔහෙට නඩු අඩු නේද? මේ ඒක නෙමෙයි. මේ ඔහෙ දෙක්ක සාද නඩු එහෙම කතා කරන්නේ නැද්ද? කතා කරනවා. මේ මොකද මේ යහතින් පවුල් කාගෙන ඉන්න දා මේ ජෝඩුවක් ඉන්නවද? එහෙම ඉතින් බලපුවම නම් ඉතින් මේ ඉන්නේ මේ මායි ගිනිදුණියයි තමයි. මේ ඒක නෙමෙයි. දැන් මේ ඉස්සර වගේ ඔහෙට මේ මයිකල් කියලා කතා කරන එක හරි නෑනේ. දැන් ලෝය කෙනෙක් නේ. මේ මං ඒ හින්දා මිස්ටර් මයිකල් කියලා කියන්නද නැත්තම් මේ අනේනේ නිකන් විකාර නැතුව මට මයිකල් කියලා කතා කරහම් බං මේ කෝඩ් බෑග් ගලවපුවාම උඹේ මගේ වෙනස මොකද්ද කියහන්කෝ ඈ. ඔව්, ඒකත් නම් ඇත්ත තමයි නේද. නඩු නම් මෙහෙමයි මචං. නඩු කියපුවාම දැන් අපේ ගෙදර ඇතුලේ නම් තියෙනවා ඕන තරම් නඩු. මේ හැබැයි නඩු කියවට මේ ඒවා අව නඩු. හපෝ, ඒව කතා කරොත් ඉතින් මේ පෙරකදේරුවන්ට හිරේ යන්න වෙනවනේ. ඒව නෙමෙයි මේ නැද්ද ගමේ ඔය මේ ගහමරා ගන්න. එතකොට ඔය හිරේ යන නඩු මොකුත් නැද්ද? ගහමරා ගන්නවා නම් ඉතින් ඒත් ගිනිදුණියයි මමයි තමයි මයිකල්. හරි නේ ඔක්කො. දැන් ඉස්සෙල්ලාම මට කියනවාකෝ තමුසනේ මොකද මට තකහණියේම තමුසගේ ගෙදරෙන්න කිව්වේ? ඒක කියන්න බැරි වුණානේ. මේ මං කල්පනා කරා ලෝයර් මයිකල් මගේ අතින්ම කැමති පත්‍රයේ නීත්‍යානුකූලවම ඔහේ වාගේ දක්ෂ නීතිඥයෙක් ලව්වා ලියවන්න. ඒක හොඳයි. මේ සීට්ටම කලින් කියනවා ඔහේ ළඟ මුදල් කොච්චර තියෙනවද කියලා. මේ මෙහෙමයි ඉතින් මේ අන්තිම කැමති පත්‍රයකින් බෙදන්න තරම් මේ මහා විශාල මුදල් කන්දරාවක් නෑ මට. නෑ බං. මේ මං ඇහුවේ මගේ නීතිඥ ගාස්තුව පියව ගන්න ප්‍රමාණවත් මුදලක් තමුසේ ගාව තියෙනවද නැද්ද කියලා. ඒකයි. ඒක නම් ඉතින් ඔය රුපියල් 100ක් 200ක් හරි දෙන්න බැරි බං. ඒක නම් මොනවද ඒ වගේද යාළුකම? එහෙම බෑ ගොයියෝ ඈ. මේ යාළුකම් නෑ දෑකම් වෙනයි, ගනුදෙනු වෙනයි. හරිද? නීතිඥ ගාස්තුම තමයි. හරිද? ඒක නම් හරි තමයි. මම ඒක පිළිගන්නවා. ඒ වුණාට මේ මට කියනවා ඔය යාළුකමට මොනවද කරන්නේ? සල්ලි වලට එතකොට මොනවද කරන්නේ කියලා ඈ. මේකයි ඉතින් මේ සල්ලි වලට මම රාජකාරිය කරනවා. යාළුකමට ඉතින් පණ උනක් දෙනවා. එච්චරයි. එහෙනම් මේ වැඩ මුකුත් ඕනේ. මේ මට ඔහෙගේ පණ දැම්මම දෙනවාකෝ. හරි ඉතින් මම පණ දෙනවා කිව්වේ ඉතින් අර නිකන් අර කතාවට ඉතින් යාළුකමට උනත් පණ දෙනවා කිව්වේ මේකයි. අනේ නිකන් යනවා මයිකලව යන්න. තමුසගේ මුත්තේ මදි මට දාන්න. හරි බං. මේ ඒක නෙමෙයි. දැන් මේ අන්තිම කැමති පත්‍රේ ලියන්න මේ තමුසට මේ මොකද මේ තකහණේම හිතුනේ. එතකොට දැන් ඔය අන්තිම කැමති පත්‍රේ මේ මොනවද දැන් දාන්නේ ඈ? මෙහෙමයි මේ අන්තිම කැමති පත්‍රේ ලියනවා මගේ ළමයින්ටයි, එතකොට පවුලටයි, ඒ ඔක්කොටම මේ ඉඩමේ සැනසිල්ලේ ඔක්කොටම පොදුවේ අයිති වෙලා ජීවත් වෙන්න තියෙනවනේ. තේරුණාද? මෙහෙමයි ඉතින් දැන් ඔය සැනසිල්ලේ ඉතින් ඔක්කොටම ලියනවා කියන්නේ ඉතින් තමුසට මැරිලවත් සැනසිල්ලක් නැති වෙනවා ඒ වැදෙන්න ගොයියෝ ඈ.
ඔව් ඒක නම් එහෙම තමයි ඉතින් ඒ වුණාට ඉතින් මේ පවුලටයි ළමයින්ටයි ඉතින් සැනසෙල්ල ජීවත් වෙන්න ඉතින් උන්ට මේ ටික ලියලා දෙන්න දෙපයි ඒක ඉතින් අන්තිම කැමැති පත්‍රේ දාන්න දෙපයි හැබැයි තමුසෙට කිසිම ප්‍රශ්නයක් නැතුව සැනසෙල්ලේ මැරිලා සැනසෙල්ලේ ඉන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා අනේ ඒ මොකද්ද මේ ඒකනේ නෑ මේ ඉඩ කඩන් ටික මගේ නමට ලියනවාකෝ මේ වැඩේ ඉවරයිනේ දැන් එහෙම නැත්තම් මගේ ළමයින්ගේ නමට ලියනවාකෝ එතකොට වැඩේ ඉවරයිනේ සැනසෙලි දායක සැනසීමක් ලැබෙනවා තමුසෙට එතකොට නෑ නෑ ඕනේ නෑ මේ මං ඉඩම ලියන එක පස්සේ කරගන්න තමුසේ මගේ මරණින් පස්සේ වැඩ කටයුතු ටික කරන්න ඕන විදිය විතරක් ලේඛනගත කරනවාකෝ ආ හරි හරි කියනවාකෝ කියනවාකෝ දැන් මෙහෙමයි දැන් මේ මගේ හුස්ම ටික ගියහම අපේ මේ ගෑණි ගිනිදුමීට අඬන්න තහනම් හරිද ඒක ලියා ගන්නවා මුලින්ම අඬන්න තහනම් යකෝ ඒක මේ මලමගුලන්නේ යකෝ මිනිහා මැරිච්චහම මේ ගෑණිට අඬන්න තහනම් කියන්නේ මේ ඒක මේක හරියන්නේ නෑනේ මේ උකුන් ඈ දැන් එන මිනිස්සු මොනවද එතකොට හිතන්නේ මේ අහනවා මයිකල් ඔය යෝදි මම මලාට පස්සේ අඬන්නේ ඈ ඒක මන් දන්නවා ඉන් තේරෙන්න අනික මල ගෙදර එන නෑයෝ කල්පනා කරයි මිනිහා මැරිලත් මේ ගෑණි කඳුලක්වත් හෙලන්නේ නැත්තේ ඇයි කියලා ඈ මිනිස්සු කල්පනා කරනවනේ එතකොට කාටද අවනම්බුව මටනේ අවනම්බුව මටනේ ලැජ්ජාව ඈ ඒ නිසා මම අතින්ම කැමැති පත්‍රයට අඬන්න තහනම් කියලා ලියපුවාම කිසි ප්‍රශ්නයක් නෑනේ එතකොට එන මිනිස්සුන්ට ගිනිදුනි කියයි මේ මට අඬන්නවත් විදිහක් නෑ අපේ මිනිහා මලේ මේ අන්තිම කැමැති පත්‍රේ මට අඬන්න තහනම් කොරාලා කියලා ඈ එතකොට ගිනිදුනි බේරිලා මැරිච්ච මං අවනම්බුව නොත් බේරිලා ඈ අනේක මට ওই බොරුවට අඬනවා පේන්න බෑ ඒක නම් ඇත්ත තමයි බං ඈ ඒක නම් ඇත්ත සහතික ඇත්ත ඕ මේ එතකොට මයිකලෝ ලියා ගන්නවා මගේ අන්තිම කැමැති පත්‍රයේ මේ තව මේ මාව බලන් දෙන කට්ටිය මේ හොඳ චූන් එකේ hina වෙලා බක බක ගාලා ෆුල් ආතල් එකේ ඉන්න ඕනේ ඈ අනේක නිකන් බොරුවට හොටෙල් එකන නිකන් මේ බොරුවට නිකන් ආටෝපෙට අඬන්න ඕනේ නෑනේ ඈ එහෙම හොඳ සතුටින් ඉන්න ඕනේ මගේ මලකට මේ ඒකත් ලියනකොට අන්තිම කැමැති පත්‍රයේ මේ මොනවා මේ hina වෙලින්ද මේ මේක විකාර වැඩක් නෙමේ මොකුන් ඈ දැන් මල ගෙදරක් කියන්නේ මේ දුක් මුසු ස්වභාවයෙන් ඉන්න එකක් නේ ඈ දැන් මගුල් ගෙදරක් නම් ඉතින් hina වෙලා මේ කෑක ගහ ඉතියට කමක් නැ මේ මල ගෙදරක එහෙම වෙන්නේ නෑනේ බොරුවටනේ ඉතින් ඈ මයිකල් ඈ මොකද දැන් ওই කට්ටිය එන කට්ටිය මේ අඬන්නේ ඇත්තටද ටික වෙලාවක් ගියාට පස්සේ ඔක්කොම ටික මොකද කරන්නේ කයි වාරු ගහනවා මල් ආප සල්ලාපේ දෙනවා අනුන්ගේ හැලි ගැන කතා කරනවා ඈ තේරුමක් නැහනේ ඒ හින්දා මගුල් ගෙදර වගේ ෆුල් චූන් එකේ ඉන්න තියෙනෝනේ කට්ටියට හරි 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 මේ එතකොට දැන් ඔය මේ තමුසේගේ මල ගෙදරට එන අයට මේ බూరు ගැසීම තහනම් කියලා දැම්මොත් මොකද හොඳයි නේද ආ එපා බూరు ගැසීම තහනම් කියලා දාන්න බෑ මොකද බూరు ගැසීම තහනම් කියලා දැම්මුතින් මේ මලගෙදරට එන එකෙකුත් නෑ බං ඈ එතකොට කවුද මලගෙදර තනි රකින්නේ ඕ එහෙම එක්කුත් නම් තියෙනවා තමයි ඉතින් හරි එහෙනම් බూరు ගැසීමක් තහනම් නොකර දාන්නම්කෝ මං මේ අන්තිම කැමැති පත්‍රයට ආ ඒක හොඳයි මේ එතකොට මයිකල් මේ මේක හයිලයිට් කරලම ලියා ගන්නවා මේ මාව මේ හර්ස් එකේ ගෙනියන්න එපා මාව කෙරින්ම කරේම ගෙනියන්න ඕනේ ඒක අනිවාර්යෙන් ලියන්නවා මට හර්ස් වල යන්න බෑ මොනවා මේ හර්ස් එකේ යන්න නැතුව මේ කරේ අරන් යන්න අයියෝ උකුන් මොකද ඒ වැඩේ ඈ හර්ස් එකේ යනකොටනේ තියෙන්නේ ආතල් එක ඈ ඒ චූන් එක තියෙන්නේ හර්ස් එකේනේ මේ නිකන් ඔය මේ කරේ අරන් යනකොට ඒ ෆන් එක නෑනේ අපෝ මෙන්න බෑ මොකද දන්නවද ඔය හංගියේ සැතපෙන මාල්ශාලාවේ හර්ස් කාර්යා තනි කරම අරන් යන්නේ හර්ස් එක මේ මේ වංගු 18 අරන් යනවා වාගේ අම්මෝ මට නම් බෑ මේ අනිත් එක තමයි මට වාහනවල යනකොට නිකන් ඔක්කාර එක වමනට වාගෙනවා ඈ එහෙන්න බෑ අම්මෝ බෑ අයියෝ තමුසේ පිස්සෙක් නේ ඈ ඒකේ මේ හර්ස් එකේ යනකොටනේ තියෙන ආතල් එක අනිත් එක තමුසට මේ වමන යනවා කියන්නේ මේ තමුසට වමන යන්නේ කොහමද ඔයි තමුසේ මැරිලානේ බෑ අම්මෝ බෑ මේ මොකද ඔය සැතපෙන මල්ශාලාවේ හර්ස් එකේ ඩ්‍රයිවරයාට ලයිසනුත් නෑ ඈ මට බෑ නිකන් ඕක කොහේ හරි ගිහිල්ලා මේ මෑනලා මේ හැප්පුවොත් එහෙම මාව එතනම මැරෙනවනේ ඈ හයි සීද ගඩොල් කිව්වලු